ලංකාවේ කාලෙන් කාලට රැලි එනවා. උදාහරණයක් ලෙස පිහිඹියා සාකය. ඒ ඔබට වාසනාව ගෙන එනවා කියලා මිනිස්සු දිකට හරහාට ඒව වවන්න ගත්තා. මනි ප්ලාන්ට් එහෙම නැතිනම් හැපිනස් ට්‍රී යන විවිධ නම් වලින් ආමන්ත්‍රණය කළෙත් මේ පිහිඹියා සාකය ගැන. නමුත් පිටරටින් ආක්‍රමණය වූ මේ සාකය අපේ රටටත් ඇති පොළොව හානි කරන සාකයක් ලෙස පසුබාහිර සොයාගත්තා. කොහොම වුණත් අද අපි කතා කරන්නේ ඔබටත් ඔබේ නිවැසියන්ටත් විවත්තේ අලංකාරයටත් අපේ පොළොවටත් ගැලපෙන ප්ලාන්ට් එකක් ගැන. මේ සාකය හීම්බෝටියා කියලා නම් කරත් සමාජගත කරන්න අපහසු නිසා මම මේකට ලිවර්ට්‍රී කියලා නම දානවා. මම මේ ගැන කලින් වීඩියෝයක් කරලා තිබුණත් නැවත ඔබට දැනුවත් කිරීමට උත්සාහ කළේ මිනිසුන් කාර්යබහුල වීමත් එක්ක ක්ෂණික ආහාර පාන වලට යොමු වීම වැඩි වීම තුලින් අපට නොදැනීම අපි මාරාන්තික රෝග වලට අප සමාජයේ බොහොමයක් ගොදුරු වීම වළක්වා ගැනීමටයි. ලිවර් ට්‍රී ශාකය ගැන කතා කිරීමේදී මම ශාකයේ සීල කොටස් ප්‍රතිකාරයන් සඳහා යොදා ගන්නවා. විශේෂයෙන් මේ ප්ලාන්ට් එක දකුණු පළාත්වල විශේෂ ශාකයක් ලෙසත් දකුණු පළාත්තේ ජාතික පුෂ්පය ලෙසත් හඳුන් ලබනවා. ඒ වගේම ලංකාවේ තවත් බොහෝ ප්‍රදේශවල මේ ශාකය දකුණු ලබනවා. දකුණු ආසියාව, ඕස්ට්‍රේලියාව වගේ රටවලත් දකුණු ලබනවා. මේක අපේ පොළවේ බෙහෙත් පොහොර නැතිව හොඳට හැදෙනවා. ඒක නිසා කිසිම වියදමක් යන්නේ නැහැ. අපේ ශරීරයේ අක්මාව කියන්නේ අතිශය වැදගත් අවයවය. අක්මා මේ මේදේ තැන්පත් වීම අවම කර ගැනීමටත් තැන්පත් වූ මේදය ඉවත් කර ගැනීමටත් මේ හීම්බෝටියා ශාකය වැදගත් වෙනවා. අපි ක්ෂණික ආහාර වලට කොතරම් ඇබ්බැහි වෙලාද? ෆ්‍රයිඩ් රයිස්, කොත්තු කොතරම් ජනප්‍රිය වෙලාද? ඒ කොහොම වුණත් ඒ වාගේ ලැබෙන අනිටු ප්‍රතිඵල වළක්වා ගැනීමට හීම්බෝ විටය වලින් සකසන ආහාර පාන ඔබේ ජීවිතය කර ගන්න. හීම්බෝ විටය කොළහෙවත් පත්‍ර සහ ලපටි දළු ආහාරයට ගැනීමේ ප්‍රවණතාවේ මෑත කාලනේ වර්ධනය වෙලා තියෙන්නේ අක්මාවේ රෝග සඳහා මෙහි ඇති ඖෂධීය වටිනාකම අතිමහත් නිසා. හීම්බෝ විටය කෙඳ හදාගන්නේ කෙසේද සහ තවත් වැදගත් තොරතුරු දැනගැනීමට අවශ්‍ය නම් පහත හීම්බෝ විටය ගැන වැඩිදුර ඇති වීඩියෝ නරඹන්න අමතක කරන්න එපා. අදට සමුගෙන යනවා. ඔබට දීර්ඝායුෂ සතියක් වේවා. ආයුබෝවන්. Thank you for watching Vijay TV.